ಓ ಮಂತಾಮತ್ವ ಆಟಾದರೆ ಓ ಮಂತಾಮತ್ವಾಗನ ಹೊಯನವ ಓ ಮಂತಾಮತ್ವಾಗನ ಹಿತನವ ಎತ್ತ ಮಟ ಅಪಹುವೆಯ ಓನೆನೆ ಒಬೇ ಜೀವಿತೆ ಹಿತ ಹತಾಗನ್ನ ಅಮಾರುಮ ದವಸ್ತಮೇಗೆ ವೆನ್ನೆ ಹೊಂದ ಹುಸ್ಮಾಕನ್ನ ಸಂಸುನ್ ವೆನ್ನ ದೆನ್ ಮಮ್ಮೆ ಕೇನದೆ ಹೊಂದಟ ಹಾಗನ ಇನ್ನ ಇವರ ವನ ಕಾಲ್ಮ ಒಯ ತೇರುಂ ಗನ್ನೋನೆ ಪಲವೆನಿದೆ ಮೇಕಾಯ್ ඔයාට ආදරේ නම් එයා ඔයාව අතාරින්නේ නැහැ. ඇයි එයා ඔයාව දාලන්නේ? ඇයි එයා ඔයාව මතාරින්නේ? ඇයි එයා ඔයාගේ SMS වලට reply කරන්න පැය ගානක්, දවස් ගානක්, මාස ගානක් ගන්නේ? එයාට ඔයාව වැදගත් නැති හින්දා. එයා ඔයාට ආදරේ නැති හින්දා. මට සමාව දෙන්න. මට ඔයාට කියන්න ඕනා. මට කියන්න. එයාගේ වැරදිවලදී ඔයා සමාව අරගෙන තියෙනවද? ඔයා දුක් විඳ විඳ එයාව සතුටින් තියලා තියෙනවද? එයා වෙනුවෙන් වරු ගමන් බලාගෙන ඉඳලා තියෙනවද? රෑ ගමන් නිදිවරලා තියෙනවද? කොට්ට තෙමනකන් අඬලා තියෙනවද? මකා නොබේ විඳවලා තියෙනවද? ඉවසලා තියෙනවද? එහෙනම් ඇත්තටම ඔබ එයාට ආදරය කරලා තියෙනවා. ඒක නම් දුකයිද? නැහැ. ඔබ ඒ ගැන සතුටු වෙන්න. ඔබ දුරු නොකරපු එක ගැන සතුටු වෙන්න. ඔයාට හොඳ හදවතක් තියෙන එක ගැන සතුටු වෙන්න. ඔයාට තියෙන්නේ ලොකු හදවතක්. reply නැති SMS සිය ගානකට පස්සේ, answer කරන්න නැති calls සිය ගානකට පස්සේ, hit within දහස් ගානකට පස්සේ දැන් නවතින්න. ඔයා කාලය නාස්ති කරනවා. ඔය කාලය අපරාධේ. දැන් ආයමත්. ඔයා වෙනුවෙන් ජීවත් වෙන කාලේ හරි. මම දන්නවා. දෙදු මහදවතක් එක්ක ඔයාට මුකුත් කරන්නේ දෙන්නේ නැහැ. ඔයාට කන්න ඕනේ නැහැ. ඔයාට නිදා ගන්න බෑ. නිඳ යන්න නැහැ. ඔයාට පුළුවන් විඳවන්න විතරයි. මේ වේදනාව ගැඹුරුයි. පාන්දර නින්න ගියොත් ඇහැරෙනකොට දැනෙන වේදනාව වහක්. ඒ වේදනාවෙන් මිදෙන්න ආයමත් සැහැල්ලු සතුටු ජීවිතයක් ලබා ගන්න මේ කියන දේවල් ටික කරන්න. අංක 1 සමාව දෙන්න. අංක 2 සමාව ගන්න. අංක 3 ගමන පටන් ගන්න. දැන් පලි ගන්න හිතනවා නේද? හොඳම පලි ගැනීම තමයි පලි නොගැනීම. දඬුවමක් දෙන්න හිතනවා නේද? හොඳම දඬුවම තමයි අමතක කිරීම. අමතක කරන්න. පරණ SMS, photos, videos delete කරන්න. ඒ වගේ තියෙන කිසි දෙයක් ඇත්ත නැසෙයි. ඒවා ඇත්ත නම් ඔයා මේ වීඩියෝ එක බලන්නේ නැහැ. සරින් සරයට යාට කතා කරන එක නතර කරන්න. ඒක වේදනාව අලුත් වීමක්. සමාජ මාධ්‍යවල එයා එක්ක තියෙන සියලු මතක මතන්න. ඔයාගේ දුක වේදනාව කියවන කිසි දෙයක් ෂෙයා කරන්න නැතුව ඉන්න පක බලා ගන්න. මතක තියාගන්න. ලෝකයට ඔයාගේ ප්‍රශ්න රසවත් මාතෘකාවක් විතරයි. ඔයාව විශ්වාස කරන කෙනෙක්ට, ඔයාව ආදරෙන්න පුළුවන් කෙනෙක්ට ඔයාගේ දුක කියන්න. අමතක කරන්න උවක් කරගන්න. හැබැයි සමාජ මාධ්‍යෙන් මෙහා ඉඳලා එයාව මතක් වෙන තමන් නැති හැම සමුණක්ම විනාශ කරන්න. නැත්නම් ලොකු කවර එක දාලා ගැට ගහලා ඔයාට නොපෙනෙන තැනකින් තියන්න. ඔයා ඉන්න කාමරේ එක කොන පොඩක් නැති වෙනකල් අස් කරන්න. කොට උර බෙඩ්ෂීට් මාරු කරන්න. කිලුට අඳුම් සේරම හොදන්න. තබාව වේලන්න. ලස්සනට නවලා පිළිවෙලට තියන්න. කාමරේට අලුත් සුවඳක් ගෙහින්න. ඊට පස්සේ ඒ අතීතයට සමුදෙන්න. හොඳට නෑන්න. දුක හිතුනොත් අඬන්න. අන්තිම තාවට තනියම උණු තේ එකක් කොෆි එකක් හදාගන්න. හොඳ හුස්මක් අරගෙන දැන් හිතන්න. අපි කොයි තරම් ආදරේ වුණත් අපිට ආදරේ නැති කෙනෙක්ගෙන් වැඩක්ද? අද නැතත් එයාලා කවදා හරි දවසක යන්න යනවා. තව ඉස්සරහට මේ වේදනාව විඳිනවට වඩා දැන් මේක ඉවර කරන එක හොඳයි නේද? අනික එයා මේ ලෝකේ ඉන්න හොඳම කෙනා නෙවෙයි තවත් එක්කෙනෙක් විතරයි. මේ වතාවේ මතක තියාගන්න. මේ ලෝකේ හැම කෙනෙක්ම යම් තැනකදී තන වෙනවා. මතක තියාගන්න සමහරු නොදන්නවා වුණත් මේ ලෝකේ කිසිම මිනිසෙකට අමුතුවෙන් නැති වෙන්න දෙයක් නැහැ. එතනදී කාටවත් බෑ අපිට උදව් කරන්න. කාටවත් බෑ අපේ හිත හදන්න. අපිටම විතරයි පුළුවන් අපේ හිත හදාගන්න. හැමහිට 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 ආයි කාටවත් කඩන්න බැරි වෙන තරමටම හිත හදාගන්න. ලෝකය අසාධාරණයි. ඒකට හුරු වෙන්න. ඔයාට දැනෙයි තරහා ගන්න බැරි තරම් හිස්කමක්, පාළුවක්, තනිකමක්. මොකද දැන් ඔයාට ඕනේ අරමුණක්. අද මතක තියාගන්න.
මීට පස්සේ ඔයාගේ ජීවිතේ කිසිම අරමුණක් කිසිම පුද්ගලයෙක් වටේට බැඳලා තියාගන්න එපා. ඔයාගේ ජීවිතේ වෙනස් කරන, ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරන විදිහේ යම් දෙයක් වටේට අරමුණ බඳින්න. හිතන්න, තව මාස 3ක් යනකොට මේ වේදනාව ඔයාට දැනෙන්නේ නැහැ. තව අවුරුදු 2ක් යනකොට ඔයාට මේ වේදනාව මතකවත් නැහැ. හිමීට මේ කාලේ බහු කරන්න. යාළුවෙක් එක්ක ඇවිදින්න යන්න, අමතාත බලන්න යන්න, කැමති ෆිල්ම් එකක් බලන්න ඇවිදින්න යන්න, සත්තුන්ට පරිසරයට ආදරය කරන්න, නැති බැරි කෙනෙක්ට උදව් කරන්න, කාත් කවුරුවත් නැතිව අසරණ වෙච්ච කෙනෙක් එක්ක කතා කරන්න, තනියෙන් ජීවත් වෙන හැටි ඉගෙන ගන්න, කිසි කෙනෙක් මත යැපෙන්න එපා. ලියන්න, ඔයාට ජීවිතේ මොනවද ඕනේ, ඒ එකින් එක එකින් එක අරමුණ වලට යන්න, ඒ අරමුණ ඉෂ්ට කරගන්න සල්ලි හොයන්න හොඳ ක්‍රමයක් හොයාගන්න, ඒකට සැලසුමක් හදන්න. ඔයාට හිතනවා නම් ඔයා වැටිලා ඉන්න ජීවිතේ නරකම තැනට කියලා මතක තියාගන්න. ඔයාට වඩා වැටුණු මිනිස්සු නැගිටලා තියෙනවා කියලා. ඔබ දන්නවද, මේ ලෝකේ හිත බිඳිලා නැති එක මිනිහෙක්වත් නැහැ. ඔබ දකින ලස්සන නිළියෝ, ඔබ දකින ප්‍රසිද්ධ කලාකරුවෝ, ඔබ දකින ප්‍රසිද්ධ ක්‍රීඩකයෝ, ඔබ දකින ජනාධිපතිවරු, ඔබ දකින ලෝකෙ ලොකුයි කියලා සම්මත හැම මිනිහෙක්ම, හැම ධනවතෙක්ම එක තැනකදී ඔබේ ඔය මානසික තත්ත්වය අත්දැකලා තියෙනවා. හැබැයි පරදිනවට වඩා ඔවුන් තීරණය කළා දිනන්න. අනුන් වැරදි කියන එක නෙවෙයි, තමන් හරි කියන දේ ඔප්පු කරන්න. තමන්ට බැහැ කියලා නෙවෙයි, තමන්ට පුළුවන් කියලා පෙන්වන්න. මිනිහෙක් ඉපදෙනකොටම යම්කිසි දේවල් දෙකක් තීරණය වෙලා ඉවරයි. එක උපත, දෙක විපත. ඒ අතරතුර කාලය ඇතුළත ඔබට මොනවද වෙන්නේ කියන එකේ සම්පූර්ණ පාලනය තියෙන්නේ ඔබ යටතේ. ඉතින් ඔබ මොනවද කරන්න හිතන්නේ? ඔබ තීරණය කරන්න. ඔබව විනාශ කරගෙන ඔබේ පරාජය බාර ගන්නවද? ගින්දර මැද්දෙන් නැගිටලා ඔබ පෙරදුනේ නැහැ කියලා ඔප්පු කරනවද? ඔබ තීරණය කරන්න. Good luck කරන්න.